හොඳයි දැන් අපි ගහකොළ පිළිබඳව කතා කරනකොට ගහකොළ වලට තිබෙන්නේ මොන වගේ බලයක්ද කියන කාරණේ. එහෙම නැත්නම් තුරුලතා කොයි වගේ කාරණාවක්ද මේවා මොන වගේ දේවල් කරන්නට පුළුවන්කමක් තියෙනවද කියන කාරණේ පිළිබඳව ටිකක් හිතන්නට ඕන. දැන් ඔබ දන්නවා විද්‍යාත්මකව ශාක කියලා කියන්නේ ශක්තියක්. එහෙම නැත්නම් ජීවයක් තියෙන වස්තුවක්. අපි දැන් කතා කරන වෛරස ඔය කොරෝනා වගේ රෝග තත්ත්වයකට හේතු වෙන වෛරස වගේම ජීවි අජීවි ලක්ෂණ දෙකම තියෙනවා. ඊට අමතරව අජීවීන් ඉන්නවා. දැන් ශාක සජීව වස්තුවක්. ශාක හැදලා තින්නේ සෛල වලින්. ඒ නිසා මේ ශාක වලට තිබෙන බලය සහ විශ ශක්තිය අපිට ආකර්ෂණය කරවන්නට ශාක වලට තියෙන හැකියාව පිළිබඳව ලෝකයේ දැන් දැන් පරිශන සිද්ධ කරනවා. ඕරා ශක්තිය වගේ කාරණාවන් ගැන කතා කරන විට ශාක අපිට ඇහැට මෙහෙම පෙනුනට අති බල කැමරා තාක්ෂණය යටතේ මෙවයින් විවිධ කිරණ විහිදෙනවා කියන කාරණය පිළිබඳව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ශාකවල විතරක් නෙමෙයි මිනිස් ශරීරයේ විවිධ කිරණ නිදහස් වෙනවා. අපේ ඒ ශරීර වලින් විවිධ කිරණ නිදහස් වෙනවා කියන කාරණය විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. අපි කේන්ති ගිය අවස්ථාවක අපේ ශරීරයෙන් පිටවන කිරණ අපි වඩා සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් ඉන්න වෙලාවක අපේ ශරීරයෙන් පිටවන කිරණවලත් කිසියම් ආකාරයක වෙනස්කමක් තියෙනවා. ඒවායේ පැහැය වෙනස්කමක් තියෙනවා. ඒ නිසා විද්‍යාවෙන් විශ්වාස කරනවා ශාක මෙහෙම තිබුණා වුණාට කියන විශ්වාස කරනවා ශාක මේ විදිහට තිබුණා වුණාට ශාකවල විවිධ ශක්තීන් ආකර්ෂණය කරගන්නත් ඒ ශක්තීන් මුදා හරින්නටත් හැකියාවක් තියෙනවා කියන කාරණය. දැන් මේ අපි ඉන්න පෘථිවිය මෙතන අපි ඉන්න තැන ඉඳලා අනන්ත විශ්වය දක්වා ශාක විවෘතයි. මොකද ශාක විවෘත පරිසරයේ තියෙන්නේ අනන්ත විශ්වය දක්වා ශාකවලට ගනුදෙනු කරන්නට පුළුවන්. ශාකවලට අනන්ත විශ්වයේ විවිධ තැන් දක්වා ගනුදෙනු කරන්නට පුළුවන් කියන කාරණය ගැන විද්‍යාත්මක සාධක කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම ජාතික විද්‍යාඥයෙක් ඉන්නවා ජගදීෂ් චන්ද්‍රබෝස් කියලා. ඔහු මේ කාරණා ගැන පරීක්ෂණ කරනවා. ඔහු කියන විදිහට දැන් අපේ ඇඟේ දැන් අපි හැදිලා තියෙන විදිහටම ශාකවලටත් හිතන්නට තව ශාකවලටත් යම් යම් දේවල් හිතන්නට හැකියාව තිබෙනවා. සහ ශාකවලට විවිධ කිරණ විහිදවන්නට පුළුවන්. සහ කිරණ ආකර්ෂණය කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ එක සෛලයක ඉඳලා තවත් ශාකයකට ඔහු අපේ ශරීරයට වෙන්න පුළුවන් කිරණ විහිදවන්න පුළුවන් ශාකවලට. එතකොට එක ගහක් නිපදවන කිරණ ඒක ගහක සෛල නිපදවන කිරණ තවත් ගහක සෛලවලට උරා ගන්න පුළුවන්. එතකොට ඒ ගහේ නිපදවන කිරණ තවත් ගහකට අවශෝෂණය කරගන්න පුළුවන් වගේ කතාවක්. අර අතීතයේ ජාතක කතාවල තියෙන කාරණාව කියන්නේ සංනිවේදනයේ වචන වලින් කරේ නැතුවට සංනිවේදන කාර්යය විවිධ ක්‍රම වලින් කරන්නට පුළුවන්. දැන් ඔබ දන්නවා සංනිවේදනයේ විවිධ විදිහට කරන්න පුළුවන්. වචන හරහා කරන්න පුළුවන්, අභිනය හරහා කරන්න පුළුවන්, කිරණ හරහා කරන්න පුළුවන්. ඉතින් දැන් මේ කිරණ හරහා ගස් එකිනෙකා එක්ක අන්තර් සම්බන්ධතා ඇති කර ගන්නවා. ගස් එකිනෙකා එක්ක සංනිවේදනය කරනවා වගේ කතාවක් මෙතන තිබෙනවා. සහ දැන් බෙල්ලන ඥානවිමල ස්වාමීන් වහන්සේගේ සමහර දේශනාවලදී උන්වහන්සේ කියන කතාවක් තිබුණා. ඒ තමයි මේ දැන් අපි හිතමු බෝධි පූජාවක් අපි කරනකොට අපි මලක් පූජා කරලා කිසියම් ප්‍රාර්ථනාවක් කරනවා. එතකොට මේ ප්‍රාර්ථනාව අර මලත් එක්ක බෝධියත් එක්ක සම්බන්ධ වෙලා මුළු මහත් විශ්වයේම තියෙන විශ්වය හරහාම යනවා. මොකද ගස්වලට තිරක් නොපෙනෙන විශ්වය සමග සංනිවේදන කාර්යය කරන්නට පුළුවන්. ගස්වලට තිරක් නොපෙනෙන විශ්වය සමග සංනිවේදන කාර්යය කරන්න පුළුවන්. ඒ නිසා අර බෝධි පූජාව හරහා අපි කරන සත් ප්‍රාර්ථනාවට විශ්ව ශක්තියත් එකතු වෙනවා. අපේ සිතුවිලි යහපත් සිතුවිලි ඒවා ඉෂ්ට සිද්ධ කරන්න බලයක් ලැබෙනා වගේ කතාවක් ඒ දේශනාවල තිබෙනවා. විශේෂයෙන්ම මේ දැන් ඒ මල හැදිච්ච ගාහත්වයකට බලපාන මල විතර මේ පුෂ්පය බිහි කරපු ශාකයක් අනෙක් විශ්ව ශක්තිය ලබා ගන්න කරන දේවල් ඒ දේවල් හේතු වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ දන්නවා ගහ කියන්නේ ජීවේ ඉරේලිය නැත්තම්
දැන් අපි හිතමු ගහක් වර්ධනය වෙනකොට ගහකට බාධාවක් කරනවා. මේ බාධාව ලඟින් නැවිලා ගහට වර්ධනය වෙනවා. ඒ කියන්නේ අපි විදිහට කතා නොකර වුණත් ශාකයකට සංවේදන කාර්යය යම් යම් මට්ටමකින් කරගෙන යන්නට පුළුවන් කියන කාරණේ අපිට හිතන්න පුළුවන්. එතකොට ගස් ගස් එක්ක සංවේදනය කරනවා සහ ගස් කිරණ විහිදුවනවා. දැන් ඉන්දිය ජාතික විද්‍යාශාඛේකම වාර්තාවක් තිබුණා. ඒ තමයි දැන් ශාක පිළිබඳව අපි කතා කරනකොට කියන එක්තරා යුවතියක් අර ඉන්දිය නර්තනවල නිරතවර සාම්ප්‍රදායික ඉන්දිය නර්තනවල නිරතවර ඒ ගහක් ළඟ කාලයක් ගස් එක්ක කිරණ අධ්‍යයනය කරනවා. ඊට පස්සේ වෙස්ටර්න් බැලේ ඩාන්ස් කරලා අධ්‍යයනය කරනවා. ඒකට කිරණවල වෙනස්කම් තිබුණා කියන කාරණේ. එසා අපිට ඒවා මැජික් වගේ පේනවා වුණාට ශාක සහ ශාක ශාක අතරත් ශාක විශ්වය අතරත් අවියෝජන විදිහට සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් සංවේදන කාර්යයක් කරනවා වගේ දේවල් අපිට හිතන්න පුළුවන්. ඒ නිසා අතීතයේ අපි රුක්ෂ දේවතාවුන් වැඩවසනවා කියලා ලස්සල විශ්වාසයක් තිබුණා. එහෙම කාරණා තියෙන නිසා ගස් කියන්නේ සජීවී වස්තුවක්. ඒවා අපහා එකිනෙකා ගනුදෙනු කරන්නට ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා මේ ශාක එකිනෙක ශාක එකිනෙකා සමග සංවේදන කාර්යයක් කියලා කියන කාරණාව මතක තබාගත්තා. ඊළඟට අපි තවදුරටත් මේ කාරණේ ගැන අපිට කියන්න විශේෂ මෝරා ශක්තිය කියන කාරණාවත් මේකත් එක්ක සහසම්බන්ධ වෙනවා කියන කාරණේ.